Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද තව වීඩියෝ එකක් අරගෙන ආව ගලන්ට. අද මම අරන් ඉන්නේ අපි වෙසක් බලන්න ගිය හැටි. ඉතින් අපි වෙසක් බලන්න කොහෙද ගියේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳීනි කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් අපි අද ගියේ කැලණියට. කැලණියට යන අතරතුරේ ගොඩක් දන්සල් අපිට හම්බුණා. ඉතින් මේ ඔයගලන් දකිනෙත් අපි පළවෙනිටම ගිය දන්සල ඇත්තටම අයිස්ක්‍රීම් දන්සල් ගොඩක් තිබුණා. ඉතින් අපි මේ ගියෙත් අයිස්ක්‍රීම් දන්සලකට. නෑ, මේ පළවෙනි දන්සල නෙවෙයි. පළවෙනිට අපිට සුප් දන්සලක් හම්බුණා. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීම් දන්සලට ගියේ. ඉතින් අයිස්ක්‍රීම් දන්සලට ගිහිල්ලා අපි ඊට පස්සේ දිගටම කැලණියට යන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම එදා ගොඩක් හොඳයි, මොකද වැස්සේ නෑ. නැත්තම් අනිත් හැම දවසකම උදේ ඉඳන් වැස්සනේ. ඉතින් වෙසක් දවසේ උදේ ඉඳන්ම වැස්සේ නෑ, දවල් වෙලා තමයි වැස්ස පටන් ගත්තේ. ඉතින් අපේ චූටිදෝනිට තවත් දන්සලක් අපිට හම්බුණා, අයිස් පලම් දන්සලක්. ඉතින් අපේ චූටිදෝනිට අයිස් පලම් ගන්න ඕනේ කියලා එයා හරි කැමති. එයාටත් ඒ දන්සලෙන් අයිස් පලම් අරන් දීලා ඊට පස්සේ අපි මේ දිගටම යනවා. ඉතින් මෙයාව නම් ඔයාලා දැනටමත් අඳුරන ඇති, කවි ජයරත්න කියලා YouTube channel එකේ අධිකාරී තමයි ඒ ඉන්නේ මගේ ලොකු නෑනා. අපි දැන් කැලණිය රජ මහා විහාරයට ඇවිල්ලා ඉන්නේ. අපි වෙහිකල් පාක් එකට දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ චූටි ධෝනිට එයා වෙන ඇඳුමක් අඳගෙන ආවේ. එයා දන්සල් වලට ගියාම කෑම කනකොට ඒක අපිට සිදු වෙන හින්දා අපි එයාට ගවුමක් ඇඳෙව්වා. මං අතින් මහපු ගවුමක් තමයි මේ එයාට මේ අඳලා ඉන්නේ. ඔයාලට මං ඒක මේ ෂෝට් වීඩියෝ එකකින් දැම්මා. මෙයා මං මෙයාව ප්‍රෙග්නන්ට් කාලේ මං ඇඳපු ගවුමකින් තමයි මේ චූරිදෝනේ මේ ගවුම අහලා තියෙන්නේ. මේ අපි දැන් යන්න හදන්නේ උඩට, පන්සල් උඩට යන්න හදන්නේ. ඊට කලින් අපි චූටිදෝනිට අපි නෙළුම් මල් අරන් දෙන්න කියලා හිතුවා. ඉතින් අපි නෙළුම් මල්ත් අරගෙන, අපි මල් ගොඩක් ගත්තේ නැහැ, මල් ගෙදරින් ගෙනල්ලා තිබුණා. පොඩි වැහි අඳුරකුත් තියෙනවා. ඉතින් අපි වැස්සට කලින් ඉක්මනට උඩට යමු. සෑහෙන සෙනඟ ගොඩක් ඉන්නවා. ඉතින් අපි මල් පූජා කරන්න කලින් පහන් හඳුන් කූරු පූජා කරලා ඉවර වෙලා මල් පූජා කරන්න යමු. පහන් වලට ළඟදී අපිට අපේ අනිත් කට්ටිය මිස් වුණා. මමයි හස්බන්ඩ් බබයි තමයි ඉන්නේ. අපි චුට්ටක් බැලුවා, අපිට හොයාගන්න බෑ. ඊට පස්සේ අපි ගියා මල් පූජා කරන්න. මල් පූජා කරලා ඉවර වෙලා අපි බොමලු ඉස්සරහා ඉඳන් ගාතා කියලා වැන්දා. සඳ වතුරක් සේමෙත් සෝමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හතවිල් ජලයේ අපි දැන් මේ ඉන්නේ මාලෙල්ලොත්ත පන්සලේ. ඉතින් අපි කැලණි පන්සල වැඳලා ඉවර වෙලා කෙලින්ම ගියේ අපි නැන්දලා ගෙදර. ඒ කියන්නේ මගේ අම්මගේ අයියාගේ ගෙදර. මාම නම් නැහැ, එයා රට ඉන්නේ. මාලෙල්ලොත්ත පන්සලට ගොඩක් ළඟින් එයාලා ගෙදර තියෙනවා. ඉතින් අපි හිට ගිහිල්ලා ඉවර වෙලා එහෙන් තේ එහෙම බීලා අපි එයාලා අපිට කෑම හදලා තිබුණා. ඒත් අපි දන්සල් වැඳලා ඉන්නේ නිසා කෑම හදන්න එපාත් කිව්වා. මේ බලන්න මට මේ වැස්සස්සේ හඳ හම්බුණා. ඉතින් මම ඒ හඳත් වීඩියෝ කරගත්තා. ඉතින් නැන්ද කෑම හදලා තිබුණාට අපි කෑම ටික අපිට නැන්ද රෙඩි කරලා දුන්න රෑට කන්න හරි අරන් යන්න කියලා. අපි රෑට කන්න එක ගත්තා. මොකද අපි දන්සල් හම්බුණ දන්සල් උත්ඳලා අපෝ ගෙදර ඇවිල්ලා තේ ටික කන්න කියලා ඒ ටිකත් අරගෙන අපි ආවා. ඉතින් අහපෝ වෙන ගම මනෙල්ලත් මසල්ලත් ගිහිල්ලා අපි මේ දැන්
ටවුන් එකේ ඉන්නේ. ඉතින් ඇත්තටම වෙසක් වෙනද වගේ නැහැ. වැස්ස නිසාද අඩුයි. කූඩු තොරන් හැම දෙයක්ම ගෙවල් වල පවා ගත්තොත් කූඩු අර වෙනද වගේ නැහැ, අඩුයි. ඉතින් අපිට තිහාරයේදී හම්බුණා මේ ලස්සන කූඩු ටික, ගොඩක් ලස්සනයි ඒ ටික. ඊට පස්සේ අපි මෙන්න මේ ටික ගොඩක් ලස්සනයි, මම ඒ ටිකත් වීඩියෝ කරගත්තා. පාරේ දිගටම මේ වගේ දාලා තිනා බල්බල්. ඊට පස්සේ අපිට ආරංචුනා අපි දැක්කා, ආරංචුනා නෙමෙයි සෝරි, දැක්කා එනකොට මේ වැදෙනියේ වෙසක් කලාපයක් තියෙනවා කියලා. ඉතින් අපි යන්න හදන්නේ ඊට පස්සේ වෙසක් කලාපය බලන්න. මේ ලස්සන තොරණ තියෙන්නේ සවසක් කලාපේ තියෙන්නේ වේවැදනිය හන්දියෙන් මීටිගම පාරේ මීටර 300ක් විතර ඇතුළට යනකොට තියෙන ශ්‍රී බෝධිමාලු විජයනන්දනාරාමය කියන පන්සලේ. මේ ඉන්නේ අපේ අයිෂු බබයා. මේව තමයි තොරණ බැලුවේ. තොරණ තියෙන්නේ පන්සලට ඇතුල් වෙනකොටම, පන්සල් භූමියමයි තොරණ තියෙන්නේ. හරිම ලස්සනයි, ලොකු තොරණක්. ඊට පස්සේ වෙසක් කලාපේ තියෙනවා. වෙසක් කලාපේ ඇතුළ වෙන රුපියල් 80යි ටිකට් එකක්. යනකොටම තියෙන්නේ මේ නාලාගිරි දමනය. ඒ අලියගේ හොඬවැල කන් හෙලවෙන විදිහට ලස්සනටම හදලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලස්සනම ලස්සන දර්ශනය තියෙන්නේ. ගොඩක් මහන්සියලා හදලා තියෙන්නේ. දළදා වහන්සේ වැඩම වගෙන යන හස්තිරාජයා මාර මහන්සියක් වෙලා තියෙනවා. ගොඩක් ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගැමි ගෙදරක්. අපි බලමු ගැමි ගෙදර අතර කොයි වගේද කියලා. ළමයි පටාචාර කතාව, ඒක විලේ තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඇවිදගෙන යන්න මේ පඩි පෙළ වගේ හදලා දිපැත්තෙන් අත්වල දාලා එහෙම හදලා තියෙන. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම උඩින් එනකොට අපි හිතුවේ නැහැ මෙහෙම ගොඩක් දේවල් මේ විදිහ දේවල් තියෙනවා කියලා. අපි හිතුවේ කූඩු කීපයක් එහෙම එහෙම ඇති කියලා. ඉතින් වෙනස්ම අත්දැකීමක්. දැන් අපි බලමු මෙතනින් එහාට තව මොනවද තියෙන්නේ කියලා. ඉස්සරහට ගිහිල්ලා බලමු. සේමෙත් සොමිගුණෙනා දිවමතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හතවිල් ජලයේ. මෙතන තව පොඩි තොරණක් හදලා තියෙනවා. එතන අනික් පැත්තේ කුටියක් තියෙන ඇතුළෙන්ද එතන ගහලා තියෙන්නේ පදමානවක ජාතකය කියලා. අපි බලමු ඇතුළට ගිහිල්ලා කොයි වගේද තියෙන්නේ කියලා. පිළිම වලින් මේ විදිහට හදලා තියෙනවා. ඒ ජාතක කතාව නිරූපණය වෙන දේවල් පියවරින් පියවර තෙමෙන්නේ නැහැ. ඇතුළ උඩත් ආවරණය කරලා තියෙන්නේ. කුටියක් වගේ ඇතුළේ සෑහෙන වහන්සියක් කියලා හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. මරණක පැනීලා නිවැරදි වෙන්න දියුරනවා නම් මරණින් මතු අස්සම නැති යක්ෂණියක් විලාය බහබ අයතුමා ඇව පිළිගත් වරදක් කර අසුනක් ඇති යක්ෂණියක් ලෙස ඇය ඉපදුනි. මෙසමුනි රජු ළඟ ඉපදී කරනවා ඇය බැල මෙහෙවර ගිනි අය දිය අදිනවා ඒ වගේම ගිනින වදල් ුවනින් යන්නට වෙසමුනි රජුගේ. දැන් ආපහු ඒ කුටියෙන් එළියට ඇවිල්ලා ආපහු වෙල කොටසකින් ගිහින් ඉස්සරහට යන්න තියෙනවා. කොහෙට වැටෙයිද දන්නේ නැහැ. ලස්සනම ලස්සන කූඩුවක් තියෙන්නේ. ඒක ස්වභාවික දේවල් වලින් මං හිතන්නේ හදලා තියෙන්නේ පේන විදිහට.
හරිම ලස්සනයි ඒක උඩුවත්. හිතාගන්න බැතරම් පහුගිය දවස් කීපේ මත් එක දිගට වැස්සනේ වැස්සේ කොහොමද මෙහෙම හැදුවේ කියලා ආය මේ වගේ රූකඩ හදලා තිබුණා. ඊට පස්සේ තියෙන පැරණි කෞතුක වස්තු පුස්කොළ පොත් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. තව ඉස්සරහට යන්න තියෙන අපි ගිහින් බලමු මොනවද තියෙන කියලා. ගොඩක් වැදගත් දේවල් තියෙනවා ඉස්කෝලයන් ළමයින්ට හැමෝටම. මං හිතන්නේ වෙනස්ම විදිහේ වෙසක් කලාපයක්. මම මෑතක නම් මේ විදිහ එකක් දැකලා නැහැ. ගොඩක් මහන්සි වෙලා ඉතින් හදපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ එකක් මේ චූටි කූඩුවක් හදලා තියෙනවා, කැරකෙන චූටි කූඩුවක්. අපි බලමු ඉස්සරහ මොනවද තියෙන කියලා. දැන් තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. දැන් පල්ලමක් බහින්න තියෙන්නේ, පඩිපෙළ පල්ලට තියෙනවා. ඊගාවට කොහෙට වැටෙයිද කියලා බලමු ගිහිල්ලා. හිතාගන්න බෑ කොහෙන් ගිහින් කොහෙන් එනවද කියලා. මේ උඩත් මොනවා හරි තියෙනවා, ඒ කියන්නේ බල්බල් දාලා පේනවා. අපි බලමු කොහොමද කොතනින්ද යන්නේ කියලා. සෑහෙන මඩ වෙලා තියෙන්නේ වැහැලා හැමෝම ගිහිල්ලා නිසා. මෙතන හදලා තියෙනවා දොරටුවක්. උඩට යන්න තියෙන පඩිපෙළ යකඩ වලින් හදලා තියෙන්නේ යකඩ බට දාලා. එතන නම් යන්න උඩට යන්න තියෙන බලමු පොඩක් ලස්සනවා. අපි ගිහින් බලමු මොනවද තියෙන කියලා. මං හිතන්නේ සිරිපතුල පුන් සිරිපාදයක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. යකඩ බට දාලා ඒක හොඳ ශක්තිමත්ව හදලා තියෙනවා. ලිස්සන නිසා තමයි ටිකක් බය හිතෙන්නේ. මෙතන මේ මල්ලි කෙනෙක් ඉඳලා අපිට පොඩ්ඩක් මෙතන ඉන්න කිව්වා. උඩට යනකොට බ්ලොක් වෙන ඔක්කොම එකපාර ගියොත් ඒ නිසා මේ විදිහට උඩට යන්න තියෙන්නේ. මේ ගස් ගෙනහල්ලා සෑහෙන වහන්සේලා මේක අදලා තියෙන කැලෑව වගේ නිර්මාණය කරලා. ඊට පස්සේ මෙන්න මෙතනදී නම් මට ආපහු හැරිලා එන්න හිතුණා පොඩ්ඩක්. මං ආපහු යනවද නැද්ද කියලා තීරණය කරේ. කෙලින්ම කන්ද වගේ තියෙන පහළ පේනවා. පොඩ්ඩක් බය හිතෙනවා ඉතින් ලෙස්සනත් නිසා. මේ තමයි උඩමළුව විදිහට නිර්මාණය කරලා තියෙන තැන, මළුව. මෙතන ඝණ්ඨාරයක් තියෙනවා, චූටි ඝණ්ඨාරයක්. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ අහපව් පහළට තමයි බහින්න තියෙන්නේ. මේ ටිකට ඇත්තටම බය හිතෙනවා. මේ මොකද පහළටනේ යන්න තියෙන්නේ, අනික ලිස්සනවා. ඉතින් කැමරාව ඕෆ් කරන්න නැතුව කොහොම හරි මම අල්ලගත්තා මේ වැටෙනවා කියලා වීඩියෝ වෙන විදිහකට වෙන්නේ. ඉතින් ටිකක් බයෙන් තමයි යන්නේ. මේ මඩ වෙලා තමයි මඩත් එක්ක ඇවිල්ලා ලිස්සනවා. අම්මලා හැම පල්ලේ ඉන්නවා. මේ ඒගොල්ලන්ට අපි කතා කරලා කිව්වේ එන්න එපා, එන්න අමාරුයි කියලා. උඩට යාලට ඇත්තටම යන්න අපහසුයි මේකේ. ඊට පස්සේ අමාරුවෙන් මෙන්න මෙහෙම කොහොම හරි බැස්සා. බැස්සාම තියෙන්නේ හදලා තියෙන මේ වගේ කොටසක්. අපි ගිහින් බලමු එතනින් පහළ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම හරිම ලස්සනයි. හොඳ මහන්සියක් වෙලා හදපු එයා හැමෝටම ආයෙත් ස්තුති කරනවා. අපේ චූටි දෝණිවත් අරගෙන ආව හස්බන්ඩ්. මට නම් ඇත්තටම එයාවර යන්න බෑ. හස්බන්ඩ් කෝරිය අමාරුවෙන් අරගෙන ආව එයාවත්. එයා නම් පොඩ්ඩක්වත් බය හිතිලා නැහැ. එයා මේ වටපිට බලබල කෑගගා තමයි ආවේ. පුංචි සිරිපාදයෙන් පහළට බැස්සට පස්සේ අපිට බීම දන්සලක් දුන්නා. රසම රස බීම එකක් තිබ්බේ කස කසායට දාලා. ඉතින් අපි ඒ බීම එකක් බීලා ෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ ගියේ අට මහා නරකාදිය බලන්න. මේ වෙසක් කලාපේ අන්තිම කොටස. එතනින් වෙසක් කලාපේ ඉවරයි. ඊට පස්සේ ආපහු පන්සල් මළුවට තමයි යන්න තියෙන්නේ. ඉතින් ගොඩාක් මහන්සියලා හදපු නිර්මාණයක් වේවැල්දෙණිය පන්සලේ. ඉතින් ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඒගොල්ලන්ට මේ විදිහේ වෙනස් විදිහේ දෙයක් මේ වගේ කාලයක මේ වැස්සත් එක්ක මෙහෙම නිර්මාණය කළාට. ඉතින් ඔයගලන් හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. ඒ වගේ මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකේ 1K subscribers complete වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ සතුටින් ඉන්න. අපි ගිහින් එන්නම්. Bye.